ස්වාමීන් වහන්ස අසුභ භාවනාව ගැලපෙන්නේ කවර චරිතයකටද? අසුභ භාවනාව වැඩිමත් චරිත ભેදයෙන් ගෙනෙන්නේ රාග චරිතයටයි. මක්නිසාද මේ රාග චරිතයගේ ස්වභාවය හැම දෙයකම සුභ පැත්ත බලනවා. කොච්චර පිළිකුල් දෙයක් වුණත් සුභ පැත්තෙන් බලන එකයි රාග චරිතයගේ ස්වභාවය. නිදසුණක් වශයෙන් කියනවා නම් නිලමැස්සා සුවඳට වඩා කැමති දුර්ගන්ධයේ තියෙන තැනකට යන්නේ. දුර්ගන්ධය ඔහුට බොහොම සුභයි. ඔහු බොහොම කැමති ඒකට. ඒවා සොයාගෙන යනවා. ඒ වාගේ තමයි රාග චරිතයගේ ස්වභාවය. කොයිතරම් පිළිකුල් දෙයක් වුණත් ඒකට මේ ඇලෙන ස්වභාවය තියෙනවා. ඉස්සර කතාවක් තියෙනවා. දැන් සොහොම් පිට්ටනියක මූර්ත ශරීරයක් තියෙනවා. ස්ත්‍රී කෙනෙකුගේ ඉදිමිලා. පෝජා ගලන. ඒ පිරිමි කෙනෙක් දැක්කනම් ඒ ගැන රාගයක් ඇති වෙනවා කියන ඒ තරමට මේ පුජ්‍යල සන්තානවල තියෙන රාගය බොහොම අසුභ දේ සුභ වශයෙන් ගන්න සුළුයි. මෙන්න මේක නිසා රාග චරිතයට මේක සත්‍ප්‍රාය හැටියට විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ දැන් චරිත 6ට භවනා කර්මස්ථාන වෙන් කරලා තියෙනවනේ. එහෙනම් රාග චරිතයට කර්මස්ථාන 11ක් තියෙනවා. ඒ තමයි මේ දස අසුභයයි. ඒ වගේම ද්වත්ින් සාකාර පිළිකුල් භාවනාවයි. හැබැයි අනිත් චරිතයන්ට මේක එපා කියලා නැහැ. ඕනෑම චරිත ඇති කෙනෙකුට මේ භාවනා කරන්න පුළුවන්. දෝෂ චරිතයටත් පුළුවන්, මෝහ චරිතයටත් පුළුවන්, ඒ වගේම විතානික චරිතයට පුළුවන්, සද්ධා චරිතයට පුළුවන්, ප්‍රබුද්ධ චරිතයට පුළුවන්. චරිත හයටම ගැලපෙනවා. ප්‍රධාන වශයෙන් ගැලපෙන්නේ රාග චරිතයටයි. මොකද ඔහුට අර තමන්ගේ හිතේ තියෙන රාගසේ සම්පූර්ණයෙන් මැඩ පවත්වන්න මේක ප්‍රධාන අරමුණක් වෙනවා, විශේෂ අරමුණක් වෙනවා. ඒ නිසා රාග චරිතයට සත්‍ප්‍රාය බව අර්ථකථාචාර්යයන් වහන්සේලා පහදා දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අසුභ භාවනාව වඩන අනුපිළිවෙල කෙසේද? අසුභ භාවනා වැඩිම සම්බන්ධ අනුපිළිවෙල රාශියක් තියෙනවා. ඒ කියන්නේ හැමදාම අසුභ අපට අහන්න ලැබෙන්නේ කලාතුරකින් තමයි ලැබෙන්නේ. දැන් යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් අපි හිතමු යෝගාවචර භික්ෂූන් වහන්සේ නමක් විමසීමෙන් ඉන්නවා මේ දස අසුභයෙන් එකක් හොයාගන්න. උන්වහන්සේට ආරංචි වෙනවා. ආරංචි වෙනවා ආවල් අනාන්තරේ නැත්නම් ආවල් සොහොම් බිමේ ආවල් තැන මෙහිම වෘත ශරීරයක් තියෙනවා. ඉතින් උන්වහන්සේක පාටම යන්න එපා කියනවා. අර වේගෙන් අර මේ මැස්සේ රොම් හොයාගෙන නැත්නම් සුවඳ හොයාගෙන වේගින් යනවා යන්න එපා කියනවා. කලබලෙන් යන්න එපා කියනවා. ඉස්සෙල්ලාම නිධාන සංඝිෂ්ඨවරයන් වහන්සේට දැනුම් දෙන්න ඕනේ. ගම්පතියට දැනුම් දෙන්න ඕනේ. දැන් අද කාලේ හැටියට පොලිසියට දැනුම් දෙන්න ඕනේ. ඒ මක්නිසාද එහෙම තැන්වලදී සිදුවෙන විපත්ති වලදී වග කී යුත්තන් අපි දැනගෙන ඉන්නට ඕනේ. අපි ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒක එකක්. අනිත් එක තමන්ගේ සීලය මැනවින් ආවර්ජනා කරගෙන පිටත් වෙන්න සුදුසු වෙලාව හරියටම නියම කරගන්නට ඕනේ. තමන්ට ඕන පාවහන් දෙකක්, සැඩමිටියක්. හැන්දෑ වෙලා නම් යම්කිසි ආලෝකයක්, විදුලි ආලෝකයක් ඒ කාලේ නම් තිබුණේ. අද කාලේ විදුලි ආලෝක තියෙනවනේ. ඒ වගේ ආලෝකයක් අතේ තියාගන්න ඕනේ. හැරමිටි වගේ දෙයක් අවශ්‍ය වෙන්නේ සොහොන් බිමට යනකොට වන සතුන්ගෙන්, ඒ වගේම බලු සිවල්ලාදී සතුන්ගෙන් පීඩා නොවන පිණිසයි. ඒ වගේම යන මාර්ගයේදී මෙතනින් වමට හැරෙන්නේ, මෙතනින් දකුණට හැරෙන්නේ, මෙතන අසවල් ගහ තියෙන්නේ, මෙතන අසවල් මේ තුඹස තියෙන්නේ, ඔක්කොම පාමාර මාර්ග තොරතුරු හරියට මතක තබා ගන්නට ඕනේ. ඒක අද වීති පරිපාදනය කියලා තමන් යන්නේ මාර්ගය හරියට මතක තියාගන්නට ඕනේ. ඊළඟට දැන් සොහොන් බිමට සමීප වෙනකොට එක පාටම ඒ මූර්ත ශරීර ළඟට යන්නේ නැහැ. වටපිටාව සොයා බලන්නට ඕනේ. අසවල් තැන ගහක් තියෙනවා, අසවල් තැන තුඹසක් තියෙනවා, අසවල් තැන ගලක් තියෙනවා. වටේට තියෙන නිමිති බලන්නට ඕනේ. වටේට තියෙන නිමිති බලන්නට ඕනකම තියෙන්නේ නොමුලාවීම පිණිසයි. ඒ කියන්නේ දැන් ඔය මූර්ත ශරීර අධ්‍යා බලනකොට භාවනා යෝගියාට සමාහට මූර්ත ශරීරය නැගිටලා ඇඟට එනවා වගේ පේන්න පුළුවන්. ඒ වෙලාවේ බය ඇති වෙන්න පුළුවන්. බය නොවී සිටින්නටයි අර වටේට තියෙන දේවල් ගැන සොයන්නට ඕනේ. මතක තබා ගන්න ඕනේ. එහම විකෘතියක් ඇති වුණොත් කවදාකවත් ඉති මූර්ත ශරීර නැගිටින්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ හිතන්නට පුළුවන් අර තුඹස තියෙනවා. තුඹස නැගිටින්නේ නැහැ. එනම් මේ මලමිනියත් නැගිටින්නේ නැහැ. අහවල් දෙන ගල තියෙන්නේ. ඒ ගල නැගිටින්නේ නැහැ. එහෙමනම් මේ මූර්ත ශරීර නැගිටින්නේ නැහැ කියලා හිත හදාගෙන තමන්ගේ හිත ධෛර්යමත් කරගන්නටයි වටේට තියෙන ගස් ගල් ආදී දේවල් මතක තියාගන්න ඕනේ.
ඊළඟට මූර්ත ශරීරයට උඩු සුලඟෙන් ඉන්නත් හොඳ නැහැ. යටි සුලඟෙන් ඉන්නත් හොඳ නැහැ. උඩු සුලඟෙන් ඉන්නකොට තමන්ගේ ශරීර ගන්ධය මූර්ත ශරීරයේ දිහාට වැදිලා එතන යම් කිසි විදියකින් අපට පේන්නේ නැති අමනුෂ්‍යකම් ඉන්න ඕකේ පේනවා. එනිසා මේ තමන්ගේ හුලඟ මූර්ත ශරීරේ නොවදින හැටියටත් මූර්ත ශරීරයේ හුලඟ තමන්ට නොවදින හැටියට එක පැත්තකින් ඉන්නට ඕනේ. ඒකම වැඩියෙන් ඈතින් ඉඳ සිදුසු නැහැ. වැඩිම ලං වෙන්න සිදුසු නැහැ. වැඩියෙන් ලං වුණොත් දුර්ගන්ධය නිසා හිත වික්ෂේප වෙනවා. ඈතින්ම හිටියොත් ඒ තමාට නිසිසේ අරමුණ නොපෙනෙන්නට පුළුවන්. ඔය විදිහට මූලික පීවරවල් මූලික පිළිවෙලවල් හොඳින් දැනගෙන තියෙන්නට ඕනේ. ඊළඟට තමන්ට සිදුසු තැනක හිටගෙන හෝ වාඩි වෙලා හෝ හොඳින් පේන තැනක ඉඳගෙන කරුණු හයක් මෙනෙහි කරන්න තියෙනවා. කරුණු හයකින් මේ කරමුණ ගන්න තියෙනවා. ඒ කරුණු හයෙන් අරමුණු වැටුනේ නැත්නම් තවත් කරුණු පහකින් මෙනෙහි කරන්න තියෙනවා. ඔය දෙක කරුණු 11කින් නිමිති ගන්න තියෙනවා. නිමිති කියන්නේ අරමුණ ගන්න තියෙනවා. ඒ කියන්නේ දැන් වර්ණ වශයෙන්, ලිංග වශයෙන්, සටහන් වශයෙන්, දිශා වශයෙන්, අවකාශ වශයෙන්, පීඨිතෙන් වශයෙන් කියලා මූලික කරුණු හයකින් මේ අරමුණ ගන්න ඕනේ. දීර්ඝ සංසාරයේදී නැත්නම් මෑත භාගයේදී යම්කිසි භාවනා මානසිකාරයකින් දිනු කළ උතුමෙක් නම් ඔය කියන මූලික කරුණු හය සිහි කරනකොටම මේ ප්‍රතිභාග නිමිත්ත, උග්ගා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්න පුළුවන් මූර්ත ශරීරේ. වන්නතෝ කියන්නේ මේ මූර්ත ශරීරයේ ස්වභාවික පාට ගැන හිතන්නට ඕනේ. මේ කළු පාට කෙනෝගේ, මේ තනිලු පාට කෙනෝගේ, මේ සුදු කෙනෝගේ ආදි වශයෙන් වර්ණේ මතක තබා ගන්නට ඕනේ. ලිංග කියන්නේ ස්ත්‍රී පුරුෂ ભેදෙ නෙමෙයි. ඒ කියන්නේ ශරීර වයස්ගත දැන් මේ තියෙන්නේ ප්‍රථම වයසේ කෙනෝගේ මූර්ත ශරීරයක්, මධ්‍යම වයසේ කෙනෝගේ මූර්ත ශරීරයක්, වයස්ගත කෙනෝගේ මූර්ත ශරීරයක් ආදී වශයෙන් ඒ වයස අනුව තමයි සලකන්නේ. සන්තාන කියලා වශයෙන් හඳුන්වන්නේ මේ අතේ සටහන, මේ පායේ සටහන, මේ ඉසේ සටහන, මේ ග්‍රීවේ සටහන, මේ උදරයේ සටහන, මේ පපුයේ සටහන, මේ කකුල් දෙකේ සටහන ආදි වශයෙන් ශරීර සංඛාන ගැන හිතලා බලන්නට ඕනේ. දිසා වශයෙන් නාභියෙන් උඩ කොටස යේවා උඩ දිශාව, නාභියෙන් යට කොටස යට දිශාව කියලා දිසා වශයෙන් බලන්නට ඕනේ. ඕකාස කියන්නේ පිහිටිතෙන් අත තියෙන්නේ මෙතනයි, පය තියෙන්නේ මෙතනයි, ඉස තියෙන්නේ මෙතනයි, කඳ තියෙන්නේ මෙතනයි. ඔයන්ට ඒ ශරීරයේ පිහිටි හැටි බලන්නට ඕනේ. දිසා පරිච්ඡේද වශයෙන් කියන්නේ ඒ විදිහටම එකක්. ඒ කියන්නේ මෙතන අතේ සීමා, මෙතන පයේ සීමා, මෙතන ඉසේ සීමාව, මෙතන කඳේ සීමාව කියලා ඒ සීමාව බලන්නට ඕන. ඔය කියන කාරණා හය නැවත නැවත ඒ අනුව බලාන යනකොට මේ ශරීරයේ ස්වභාවික වශයෙන් තියෙන හැටියටම හිතට පේන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ උග්ඝා නිමිත්ත කියලා. එසේ නැතිනම් තවදුරට කරුණු පහක් මෙනෙහි කරන්න තියෙනවා. සන්දිතෝ, විවරතෝ, නින්නතෝ, තලතෝ, සමන්තිතෝ කියලා. සන්දිතෝ කියලා කියන්නේ මේ ශරීරයේ හැම සන්ධියක්ම බලන්න බෑ. ඉදිමිච්ච ශරීරයේ කොහොමත් සන්ධි ස්ථාන ඔක්කොම බලන්න බෑනේ. සන්ධි ස්ථාන ඔක්කොම තියෙනවනේ 180ක්. ඒ හැර ප්‍රධාන සන්ධි ස්ථාන දකින්න පුළුවන්. ඒ කියන්නේ දකුණු අතේ සන්ධි 3, වම් අතේ සන්ධි 3, දකුණු පායේ සන්ධි 3, වම් පායේ සන්ධි 3, කටියේ සන්ධිය, ග්‍රීවේ සන්ධිය, ඔය විදිහට 14 පොළක සන්ධි බලන්න පුළුවන්. ඊළඟට නින්නකෝ කියන්නේ මම ඉන්නේ පහත් තැනක, මේ ශරීරයේ තියෙන උස් තැනක. නැත්තම් මේ ශරීරයේ තියෙන පහත් තැනක මම ඉන්නේ උස් තැනක. ඒ වගේ මේ අත මෙතනින් පාතයි, මෙතනින් උසයි. කඳ මෙතනින් පාතයි, මෙතනින් උසයි. ආදි වශයෙන් ශරීරයේ උස් මෙටි තැන් බලා ගන්නවා. මේ සන්ධ්‍යාක් නින්නේ නැතෝ තලතෝ. සම්මන්තතෝ කියන්නේ මුළු ශරීරයේම දෙපායේ පටන් ඉස දක්වා, ඉසේ පටන් දෙපතේ දෙපාය දක්වා මුළු ශරීරය ගැන හිත හසුරුවනවා. කොහොම හසුරුවනකට යන්තනක තමන්ගේ හිත හරියටම වැටෙන තැනක් අහුණා නම් එතන හිත තියාගෙන උද්දුමාතකම් උද්දුමාතකම් නැත්නම් ඉදිමියගේ මලසිරුර ඉදිමියගේ මලසිරුර කියලා මේ විදියට මෙනෙහි කරන්නට ඕනේ. වෙලාවක් ඇහැ අරගෙන හිතින් කියවනවා, ඇහැ අරගෙන වචනෙන් කියවනවා, ඇහැ පියාගෙන හිතින් කියවනවා. ඔය විදිහට ඇහැ අරගෙන වචනෙන් කියමින්
ඊළඟට හිතින් කියනවා ඈ පියාගෙන ඔහම කරනකොට ඉතින් බොහෝ වේලාවකදී බොහෝ වේදනාට අර ඇහැට පේන හැටියෙතම හිතට මේක පේන්න පටන් ගන්නවා ඒකට කියනවා උග්ඝහ නිමිත්ත සමහර කෙනෙකුට ඉතින් හිත දියුණු කෙනෙකුට ඒ මොහොතේම කටිභාග නිමිත්තක් ලැබෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් ඒ උද්දුමාතක කියන්නේ මේ වචනේ නිතර සිහි කරමින් භාවනා යෙදෙනකොට අද පේන ශරීරය ඇහැට පෙනෙමින් තිබිච්ච ශරීරය බොහෝම හොඳට කුසස පුරා ආහාර අරගෙන හොඳ ස්ථූල ශරීරයක් ඇති කෙනෙක් වාගේ ප්‍රසන්න විදියටයි ප්‍රතිභාග නිමිත්තට වැටෙන්නේ. ඉතින් ඒ ප්‍රතිභාග නිමිත්ත ඒ විදියට වැටිච්ච ගමන් සමහරුන්ගේ ධානය පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමමණ්ඩේ මොහොතේ දැන් රාබෝ වෙනවා නම් එතන ඉන්න සුදුසු නැති තත්වයක් නම් එදිහාට මේ හිත යොදාගෙන තමන් ආපහු තමන් ඒ සේනාසනයට යන්න ඕනේ. යනකොට හරිය ගමන් මාර්ගය හරියට මතක තියාගෙන යන එක ප්‍රයෝජන වුණා. ඊළඟට ගිහිල්ලා සක්මන් කරනකොට ඒ මුෘත ශරීරයේ දිහාවට හිත යොදලා සක්මන් කරනවා. වාඩිලා හිටියත් එහෙමයි. ඒ මිනිනකොට අයමත් අර උග්ඝා නිමිති ප්‍රතිභාග නිමිති නිසිසේ පහළ වෙලා ධ්‍යාන ලැබෙන්න පුළුවන්. ඔය විදිහට ධ්‍යාන වැඩෙන පිළිවෙල. එතෙන්දී ප්‍රථම ධ්‍යානයේ පමණයි ලැබෙන්නේ. හේතුව මේ පිළිකුල් අරමුණු වල විතර්ක විචාර දෙක තිබුණොත් තමයි සිතේ සමාධිය ධ්‍යාන බවට යන්නේ. විතර්ක විචාර දෙකෙන් තොර ධ්‍යානයක් මේ පිළිකුල් අරමුණක ලැබෙන්නේ. ඒ නිසා දැන් ඔය ද්වත්වින් සාකාරී වුණත් මේ මෘත ශරීරය ගැන වුණත් භාවනා කිරීමේදී ප්‍රථම ධ්‍යානයේ පමණක් ලැබෙනවා පිළිකුල් වශයෙන්. ඒකයි මෙතන තියෙන්නේ දැන් එයින් ලැබිය හැකි සමාධිය මොනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් එහිදී කියන්න තියෙන්නේ මේන් ලැබෙන්නේ ප්‍රථම ධ්‍යානයේ පමණයි. ප්‍රථම ධ්‍යානය කියන්නේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහකින් යුක්ත වූ ධ්‍යානයයි. ඒ ධ්‍යානය තමයි මෙතන ලැබෙන භාවනා සමාධිය හැටියට හඳුන්වන්නේ. හැබැයි ඒ එක මෘත ශරීරයකින් ප්‍රථම ධ්‍යානය ඉපදෙවුවා නම් අනිත් නමේනුත් ඒ විදිහටම ලේසියෙන් පුළුවන් වෙනවා. මොකද පළවෙනි එකේදී ධ්‍යාන වැඩි වීම තමයි පමා වෙන්නේ. ඊළඟට ඒ වඩන්න බොහොම ලේසි වෙනවා. හේතුව නීවරණ පහ යටපත් වුණා, ධ්‍යානාංග පහ ශක්තිමත් වුණා, එවැගේම භවනා කර්මස්ථානීය රසය තමන්ට වැටුණා. අර භාවනාවේ යෙදෙනකොට දැන් බොහෝ විට හිතන්න පුළුවන් කොහොමද මේ දුර්ගන්ධ හමන පිළිකුල් භයානක අරමුණේදී හිත සමාධි කරගන්නේ කියලා. ඉතින්දි සඳහන් කරන අර්ථකථාචාර්යයන් වහන්සේලා යම්කිසි අසුචි ගොඩක මැණිකක් තියෙනවා. මැණික දිලිසෙනවා. එහෙමනම් ඒ පුද්ගලයා මැණිකේ තියෙන වටිනාකම තේරුම් අරගෙන අසුචි වලට බැහැලා හරි මේ මැණික අරගෙන සෝදා ගන්නවා. තමනුත් පිරිසුදු වෙනවා. ඒ වගේ මේ පිළිකුල් අරමුණේදී ලැබෙන්න තියෙන ධ්‍යාන සමාපත්තිය වල ආනිසංස දැකගෙන මේ පිළිකුල් අරමුණේ හරි භාවනා කරන්න යොමු විය යුතුයි කියන උපදෙස් දීලා තියෙනවා. එන්න මේක නිසා මේ භාවනා වැඩිමේ උපදේශයත් අනුපිළිවෙලත් ඉන් ලැබෙන සමාධියත් තමයි මේ කෙටියෙන් සඳහන් කරන්න යෙදුනේ. ස්වාමීන් වහන්සේ භාවනාවට තිබෙන බාධක මොනවද? අසුභ භාවනාවට තියෙන බාධක වශයෙන් හඳුන්වන්න තියෙන ඇත්ත වශයෙන් ලෝභය නැත්නම් රාගය. ඒ කියන්නේ හැම විටෙම හැම දෙයක් ගැනම හැම කෙනෙක්ම බොහෝ සෙයින් හිතන්නේ අසුභ දේ සුභ වශයෙන් ගැනීමමයි. හරිසර උපමාවක් කියලා තියෙනවා. දැන් ඒ වනාන්තරයේ ඇවිදින සිවලෙක්. සිවලෙක් රාත්‍රී කාලේ කෑම සොයාගෙන යනවා. යනකොට කෑලේ කියන මල් වර්ග තියෙන ගහක මල් පේන්නේ හරියටම මස් වැදිලි වාගේ. ඒ ගහේ මස් වැදිලි එල්ලා තියෙන වාගේ තමයි මොහොත පේන්නේ. නමුත් ඒකේ තියෙන මල් කොම රතු පාටයි මස් වැදිලි වාගේ තමයි පේන්නේ පොකුරු. ඒ කෑලේ මල් ගහ ළඟට ගිහින් මෙයා වාඩි වෙලා බලනවා අනේ මේ මස් වැදල්ලක් තමන්ගේ ළඟට වැටෙයි කියලා. නමුත් එළි වෙනකන් ඔහු වෙන කෑමක් හොයන්න යන්නේ නැතුව මේකම බලාන ඉන්නවා. නමුත් අන්තිමේදී සිදුවෙන්නේ එළි වෙනකොට තේරෙනවා මේක මේ මල් ගහක් කියලා. ඔහු ලැජ්ජා වෙලා යනවා. ඒ වාගේ තමයි හැම කෙනෙකුගේම හිතේ හැම දෙයක් ගැනම තියෙන සුභ වශයෙන් ගැන ඇලීමයි. ඔය ඇලීම නිසා හරිය සිවලේකු හරි මල් ගහට ඇලීගෙන ඉන්නවා. නමුත් ඒ මල් ගහේ මේ තියෙන්නේ මස් වැදලි නොවේ නිසා රැවටලා යන සිවලේකු වාගේ අන්තිමේ තමම රැවටෙනවා.
මෙන්න මේක නිසා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ අසුභ භාවනාවට තියෙන එකම බාධකය තමයි රාගය. ඒ රාගයේ අවස්ථා රාශියක් තියෙනවා. සංකාණ ගැන සටහන් ගැන රාගය, වර්ණය ගැන රාගය, ඒ වගේම ශරීරයේහි මාංශ පේශි වර්ධනය ගැන රාගය. ඔය වගේ එක එක අවස්ථාවල් අනුව දහාකාරයකට රාගය තියෙනවා. මෙන්න මේ කියන අවස්ථා 10 10ට තමයි මේ දස අසුභයක් භාග්‍යතුන් වහන්සේ අපට වෙන් කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකට බාධක වශයෙන් තියෙන සුභ වශයෙන් ගන්න රාගසිත නිසා අපි සෑම විටම යෝගාවචරය දැනගන්නට ඕනේ දුටු දුටු දෙහි තියෙන අසුභතාව මෙනෙහි කරන්න. ඕනෙම ලස්සන දෙයක් වුණත් අසුභයට හරවන්න මතක තියාගන්නට ඕනේ. ඕනෙම සුභ දෙයක් අසුභ වශයෙන් බලන්න පුරුදු වුණාම ස්වභාවික අසුභය ගැන වුණත් නිසිසේ තමන්ගේ හිතේ රාගසිතක් පහළ නොවි මනස සිහිනුවණින් එහි අරමුණු ගන්න පුළුවන් කුසල් අරමුණක් බවට. එනිසා මේක තමයි විශේෂ බාධකය. ස්වාමීන් වහන්සේ භාවනාවෙන් ලැබෙන ආනිසංස මොනවද? අසුභ භාවනාව විශේෂ භාවනාවක්. ඒ කියන්නේ ඔය දස අසුභය එම නැත්නම් ද්වත්තින් සාකාර පිළිකෝල් භාවනා අසුභය මෙයින් අඩු ගානේ ධ්‍යානයකටපත් වෙන්න ඉස්සර පටිභාග නිමිත්ත කියන අවස්ථාව හෝ ලබා ගත්තා නම් ඌ රහතන් වහන්සේ කෙනෙක් හා සමාන කෙනෙක් බවට පත් වෙනවා. දිව්‍ය සමාන මේ සම්පතියකටවත් ඇලෙන්නේ නැහැ. දිව්‍ය සමාන රූපයකටවත් ඇලෙන්නේ නැහැ. ඒ මක් නිසාද ඔහුගේ සිතේ මනසේ පිහිටලා තියෙන අසුභ සංඥාව. ඒ නිසා භාග්‍යතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ අසුභ භාවනාවෙන් ප්‍රථම ධානයේවත් ලබා ගත්තා නම් මුත්ත භික්ඛුව විය කියලා. මුත්ත භික්ඛුව කියන්නේ රහතන් වහන්සේ. කෙලෙසුන්ගෙන් මිදුණු රහතන් වහන්සේ කියන මුත්ත භික්ඛුව කියලා. රහතන් වහන්සේ කෙනෙක් හා සමාන ගති පැවතුම් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මේ කියන අසුභ භාවනාවෙන්. ඒක නිසාම අතර මෛත්‍රී භාවනාට කියපු ආනිසංස සියල්ලම ලැබෙනවා. ඒ කියන්නේ සැපසේ නිින්ද යනවා, සැපසේ අවදි වෙනවා, ලපුරු සීන නොපෙනී යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිස්යන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙනවා. එවගේම වාසවිස අවියාවුද ගිනි විපත්ති වලකිනවා, ශරීර වර්ණයේ පැහැපත් වෙනවා, සමාධි ශක්තියේ සිටේ වැඩෙනවා. මේ ජීවිතයේ අරිහත්ත්වයටපත් නුනොත් ඒකාන්තයෙන්ම මනස සිහිනුවණින් අවසන් වෙලා සුගතිගාමී වෙනවා. සසර ගමනේදීත් ඒ වගේම සුභ සංඥාව නැති අසුභ සංඥාව වඩන කෙනෙක් හැටියටපත් වෙනවා. සසර ගමනේදීත් මේ කියන අසුභ භාවනා තමන්ට හේතු වෙලා ඒකම භාවනා කරන්න හිත නැමෙනවා. ඒකම විශේෂයෙන් අර මහා තිස්ස ස්වාමීන් වහන්සේට වගේ ඒ අරමුණකින්ම අරිහත්ත්වයටපත් වෙන්න වාසනාව වෙනවා. එන්න මේ කීනානිසංසය අසුභ භාවනාවෙන් ලැබෙනවා.